ඔබට ස්වාමීවරු දෙදෙනෙකුට සේවය කරන්න බෑ මගේ ප්‍රමාද. ඔබ එක්කෙනෙක්ට වෛර බඳිනවා එක්කෙනෙක්ට ලැදි වෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා දෙවියන්ටත් වස්තුවටත් සේවය කරන්න ඔබට හැකියාවක් නැහැ. බයිනිස් ඔබ ඔබ සේවය කරන්නේ ස්වාමිනාසරේ විතරයි. දෙමලෙන් කියනවා රෙන්දි තෝණි කාල් වයිපම නඩු කඩලෙ විලුවන්. ඒ කියන්නේ ඔබ මුහුද මැද බෝට්ටු දෙකකට කකුල් තිබ්බොත් එක බෝට්ටුවක් මෙහෙට යනවා අනිත් බෝට්ටුව අනිත් පැත්තට ගිහින් ඔබ මැද මුහුදේ වැටෙනවා. ජීවිතේ ස්වාමිවරු දෙදෙනෙක් ඉන්න බෑ. උන්වහන්සේ ලෝකේ මවල ආදම්මිවට කිව්වේ ලෝකේ යටත් කරගන්න. ලෝකෙට යටත් වෙන්න නෙමෙයි ලෝකේ යටත් කරගන්න. ඒ කියන්නේ ලෝකේ විනාශ කරන්න කියන එක නෙමෙයි. ඔබ වහල් වෙන්න බෑ ලෝකෙට. ලෝකේ ඉන්නේ ඔබ ඔබගේ සේවය සඳහා ස්වාමිනාසගේ කාර්යය සඳහා. ඔබ ඉන්නේ උන්වහන්සේගේ කැමැත්ත කරන්න. එතනදී උන්වහන්සේ ඔබව ලෝකෙන් තෝරාගෙන තියෙනවා. ඔබ ලෝකෙ ඉපදුණා හරි. හැබැයි මෙතන උන්වහන්සේ තෝරගත්තා. තෝරගත්තා නම් ඔබ ලෝකෙට ආйти නැහැ. ඔබ ලෝකෙ හිටියර ඔබ ලෝකෙට ආйти නැහැ. හංසයා වතුරේ ඉන්නකොට ඒ වතුර හංසයාට ගෑවෙන්නේ නැහැ වගේ. ඔබට ලෝකෙට ආйти වෙන්න බෑ. ඔබ ආйти උන්වහන්සේට. මේ ආйти අද උන්වහන්සේ පැහැදිලිව මතක් කරනවා. උන්වහන්සේයි කියන්නේ ලෝකෙ ඔබට ද්වේෂ කරත් නම් ඔබට පෙර මට ද්වේෂ කළ බව දැනගන්න. ඔබ ලෝකෙට ආйти නම් ලෝකයේ සෝකී ආයත මෙන් ඔබට ඇලුම් මොනවද? ඔබ ආйти ලෝකෙට නෙමෙයි. ලෝකෙට ආйти නම් උදහස්සේ ලෝකය ඔබට දෙන්න තියෙන කුසලාන දෙන්න තියෙන දේ ඔබ පිළිගන්නවා, ඔබ උසස් කරනවා, පහත් ප්‍රසිද්ධියකට ඔබ යනවා. අද නායකත්වය අද ලෝකේ නායකත්වය ගත්තාම එහෙම දැනන. දේශපාලනය ගත්තාම එහෙම දැනන. ඔබ වැඩ කරන කාර්යාලය ගත්තාම එහෙම දැනන. ලෝකයේ තුන ආවඩලා ඔබට මුට්ටි අල්ලන කඩේ ගිහිල්ලා ඕන දාන දෙන්න පුළුවන්. ඇඟ විකුණලා ඔබට තැනකට යන්න පුළුවන්. ක්‍රම ලෝකයේ විදිය. ඒ වගේ පහත් තැනකට වැටිලා ඔබට ලෝකයේ දිනා ගන්න මගේ ප්‍රමාණතේදී. උන්වහන්සේ ඔබට ජීවිතයක් දුන්නේ වටිනාකමක් එක්ක. ඒ නිසා පහත් මෙලෙච්ච 2.50 තත්ත්වවලට වැටෙන්නට එපා. ලෝකයේ තුල ප්‍රසිද්ධ වෙන්න. පහත් ප්‍රසිද්ධියක ඔබ වහල් වෙන්න එපා. ඔබට පුළුවන් පගා දීලා ඔබ පුළුවන් යටි මඩි ගහලා ඔබට පුළුවන් ඉදියාටින් ගින්දර අරගෙන ඔබගේ දේ කරගන්න. හොඳින් ඕන නරකේ. හිමතන වැඩක් නැහැ. මැස්කින ඔබ මම තෝරගත්තා. ඒ නිසා මුනාසගේ දේ කරද්දී ඔබ ප්‍රතික්ෂේපයට ලක් වෙනවමයි වෙන විදියක් නැහැ. ඒ ප්‍රතික්ෂේපයට ලක් වෙන තැන සතුට වෙන්න. මැස්ක කතා කරලා කියනවා. ඔබ ලෝකයට ආйти නම් ලෝකයේ සොයකේ යට වෙනබට අලුමන වැඩ. ඒත් ඔබ ලෝකයට ආйти නොවන නිසා ලෝකයා කෙරෙන් මම ඔබ තෝරාගත් නිසා ලෝකයට ලෝකයා ඔබට ද්වේෂ කරයි. 16ක් තම ස්වාමියාට වඩා උතුම් නොවේ. මම ඔබට වදාලා වචන සී කරන්න. ඔව් මට පීඩා කළෝ නම් ඔබටත් පීඩා කරන්නේ කොච්චර සතුටක්ද? ජේසු යන පාරේ නම් මම යන්නේ. මේ ජේසුට වෙන දෙයක්මනේ මට වෙන්නේ. අස්ථාන චෝදනා, නිନ୍ଦා, අපහාසය, දිලිඳුකම, දුප්පත්කම, නැතිකම, බැරිකම. ලෝකෙ තුල ස්වාමීන් වහන්සේ වින්දේ තනයි. උනාසේ පඳුරු පුදද්දි උනාසගේ දෙමව්පියෝ පිදුවේ වටුවෙක් මිසක් කොබෙයෙක් මිසක් ලොකු ලොකු සත්තු නෙමෙයි පුංචි දෙයක් දුප්පත් අය පුදන දෙයක්. උනාසර බදු ගෙවන්නවත් සල්ලි තිබුණ නැහැ නේ මාළුවෙක් කල්ලා සල්ලි දෙන්න කිව්වා. උනාසේ ඒකයි කිව්වේ ක්‍රියා ගුරුතුමාගේ ධම්මනි පරිශ්‍රයේ හිවලන්ට බෙනද පක්ෂීන්ට කැදිරි දෙයක් මිනිස්සු පුතේලන්ට හිස තබා ගැනීමකට තැන නැහැ. උනාසගේ පෝසත්කම තිබිලා ඕකේ නෙමෙයි. උනාසගේ ප්‍රතිසරක මගේ රාජ්‍ය මෙවැයි නෙයි එකක් නම් මගේ රාජ්‍ය මෙහෙ ලෝකේ නම් මේ ලෝකේ ඇවිල්ලා ඔබට සටන් කරනවා මම අල්ල ගන්න දෙන්නේ නැතුව කියලා. ප්‍රාසික මගේ රාජ්‍ය ලෝකේ. මම ජේසුට වෙන දේ තමයි ඔබට මම වෙන්නේ. සතුටු වෙන්න. ප්‍රීති වෙන්න මගේ ප්‍රමාණකේ. උන්වහන්සේ මාසේ ගිය ගමන් මාවතේ බයන්නේ. අයිති කරගන්න සුන්දරත්වය උන්වහන්සේගෙන් කියන එක. වචනේ කතා කරලා කියනවා. මාගේ වචන මම ඔබට වදාළ වචන සීකරන්න. ඔබට පීඩා කරනවා ඔබට පීඩා කරන්න ඕයි. මාගේ වචන පිළිපදවන නම් ඔබගේ වචනත් පිළිපදින්න ඕයි. ඒත් ඔවුන් මා එවා වදාළ උන්වහන්සේ නාඳුනි බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් අපට කරන්නේ. මාගේ නාමය නිසයි ඒ දේ කරන්නේ. එකතකට හැමතිස්සම බොළු විදුවන් උන වචන ජේසු නිසා. පෙදරුතු මාකෝ මුළු රාත්‍රියේ බෙහෙස වෙලා මහඳු වැල්ලු දැල්ලෙලුවා නමුත් මුකුත් අහුන්නේ නැහැ. බොහොමසේ කියන නිසා. ජේසු නිසා. හැමතිස්සම මේක ඔබගේ ජීවිතේ තියෙන්න ඕනේ. ජේසු නිසා මම මේක දරනවා. ජේසු නිසායි මට මේක වුනේ. ජේසු නිසායි මම මෙතනට වැටුනේ නැත්. ජේසු නිසා මම මේ කට්ට කනවා. ජේසු නිසා. මගේ ආදරේ ප්‍රමාන්තේනි ඔබට ලෝකෙ කුසලන් නැති වෙද්දී ලෝකෙ පිළිගැනීම නැති වෙද්දී ඔබ ස්වාමිනාසිට එහෙයි කියද්දි දේවම්මා ස්වාමිනාසගේ දාසිය මමයි කියලා එහෙයි කියද්දි තාවර මිතුරෙක් හම්බ වුණා.
ආදරවන්ත එක්කම නදීවමට ශ්‍රද්ධාත්මන් වහන්සේ ශ්‍රද්ධාත්මන් වහන්සේ ජේසුස් කෙනෙක් කරා සම්බන්ධ කරලා දුන්නා ඔබගේ මගේ ජීවිතේ ලෝකයට ආවද නැතුව ස්වාමීන් වහන්සේට ඔබ කැමැත්ත දෙද්දී ශ්‍රද්ධාත්මයන් ඔබගේ මිතුර වෙනවා අද අපි බලමු කීමේ දකින්න එකයි ස්වාමීන් වහන්සේ ලෝකයේ අතහැරලා ස්වාමීන් වහන්සේට එහෙක ඒ කියපුවේ දුර්වල ජනතාව ශුද්ධාත්මයන් මෙහෙවපු විදිහ මෙසේ සබාව ඇදහිල්ලෙන් වර්ධනය වූ දිනෙන් දින සෙනගගේ ගණන වැඩි විය ආසියාවේ වචන දේශනා කිරීම ශුද්ධාත්මයන් විසින් තහනම් කරන ලද බැවි ආසියාවේ වචන දේශනා කරන්න පා කියලා ශුද්ධාත්මයන් කිව්ව තහනම් කරා කොච්චර ඇඟට පත්තට දැනෙන අත්දැකීමක්ද තිබුණේ සම්බන්ධතාවයද ශුද්ධාත්මයන්ත් එක්ක ඔපිරිගිය සහ ගලාතිය ප්‍රදේශයෙන් මැදින් ගිය ඔව් මිසියේ සීමාවතෙක් අවුත් බිතිනියට යන උත්සාහ කළා ඒත් ජේසුස් වහන්සේගේ ආත්මයන උන්ට ඉඳන දුන්නා නැසී සුදා නතර කරනවා ඒ ඔබගේ මගේ ජීවිතේ මේ මෙහෙවීම ලෝකයට ආවද නැතු ස්වාමීන් වහන්සේට ඒ කියන දේ ඔබ අත්දකින්නට යනවා ඒ විතරක් නෙවෙයි බලන්න එදේ පාවුරු රාත්‍රියේ දර්ශනෙන් දිටුවේ එනම් මැසදෝනියට අවුත් අපට ආධාර කරන්නේ මැසදෝනිය මිනිසෙක් නැගිට සිට ඔහුගෙන් අයදීය මුදු සුභාස්න දේශනා කරන්න දෙවියන් වහන්සේ අප කැඳ වූ බව ඔහුගේ දර්ශනෙන් තේරුම් ගත් අපි එකිනෙකා මැසදෝනියට යන සැරසෙමු දර්ශන පේනවා හඳ ඇහෙනවා මග පෙන්වීම ලැබෙනවා සම්නස්ගේ මෙහෙවනවා ක මහා දාබරක් දැකීම ලෝකයට ආවඩදී ඔබට ඇති වී නැති වෙන ඒ වෙලාවේ බොහෝ වෘතල් කරලා ඒ වෙලාවේ මට සිරුරට මුරුංගාත්තේ තියෙන අත්දැකීමක් ලැබෙයි පස්සේ ඔබව ඇදලා පාගල චප්ප කළ පාවිච්චි කළ හපයක් ඔබ විසි කරන අත්දැකීමකට ඔබ වරගෙන යන හැබැයි ස්වාමීන් වහන්සේ තුලින්දී උන්වහන්සේගේ ආදරයෙන් ඔබ පිරිලා ඒ සුන්දරත්වයෙන් මෙහෙවීම ලබනවා ඔබ පීඩා ලබනකොට ජේසුගේ ගමනයි ඔබ යන්නේ කියන එක මතක තියාගන්න බොහෝ වැරදි විදිහට වටහා ගන්නකොට අස්ථාන චෝදනා කරන මේ ජේසුගේ ගමනයි යන්නේ සතුටෙන් අරගෙන ලෝකෙට ආවඩ වෙන්නට ආවඩන්නේ නැතුව ලෝක ඉස්සර ධන ගහන දෙපෙන් දෙකට නැවෙන්නේ නැතුව උන් වහන්සේ තුල උන්වහන්සේ විතරක් අයිතිය දීලා নমස්කාර කරලා උන්වහන්සේ එහෙයි කියලා ලෝකයේ සත පහකට ගණන් ගන්න නැතුව ඔබගේ ගමන යන්නේ ශුද්ධාත්ම බලයේ ශක්තියදල අදහස යාඥා කරමු මගේ ප්‍රමාණ දෙවි ආමෙන් ජෙස්පිගා